දවසක් හම්බ වෙනවා ඒවා ඉල්ලම් කූරෙන් ගන්නවා ඊට පස්සේ තබරෙන් ඒවා උස්ස ගන්නවා ඊට පස්සේ ලොකු ගල් ගැට අයින් කරනවා ඊට පස්සේ ගැරුම් වට්ටියෙන් කරකව කරකව හොද ගන්නවා ඊට පස්සේ මැණික් ගල් පතුලට බහිනවා ඊට පස්සේ මැණික් ගල් ගන්නවා පොල්චිකොන්ට අයත් දිස්ත්‍රික්ක 3යි. උත්තරම කොළඹ කුරුණෑගල. මේ තියන්නේ අපි පොල් වලින් ලබා ගන්නා ප්‍රයෝජන. විවිධ ආහාර වර්ග වලට එකතු කිරීම, රා මැදීම, පොල් වලින් සෑදීම, ලණු ඇඹරීම, ඒ වගේම විෂතුරු භාණ්ඩ සෑදීම, පොල් කටු හැඳි, කොසු ඉතත් ආදී සාදා ගැනීමට අපට පොල් අවශ්‍ය වෙනවා. මේ තියන්නේ පොල් කටු අඟුරුලිප. ගෑස් දර වෙනුවට ආදේශකයක් හැටියට පොල් කටු අඟුරුලිප භාවිත කරන්න පුළුවන්. ස්තුතියි. මේ තියන්නේ ශ්‍රී ලංකාවේ දුම්රිය මාර්ග සිතියම. ශ්‍රී ලංකාවේ දුම්රිය මාර්ග පද්ධතියේ ප්‍රධාන මෙහෙයුම් මධ්‍යස්ථානයේ කොළඹ කොටුවේ. ඊට අමතරව අනුරාධපුරයේ හා නාවල පිටියත් මෙහෙයුම් මධ්‍යස්ථාන දෙකකි. ශ්‍රී ලංකාවේ ප්‍රධාන මංසන්ධි 8ක් පවතිනවා. ඒ කොළඹ කොටුව මරදාන රාගම පොල්ගහවෙල පේරාදෙණිය මහව මැදවචිය හා ගල්ඔයයි. පාලිග වීදුරු ලයිබ වීදුරු බල්ප වීදුරු මේ තියන්නේ ලුණු කර්මාන්තයයි මේ මුහුදු ජලය පොම්පාකාරයෙන් පොම්ප කරලා මේ ටැංකි පුරවනවා ඊට පස්සේ ඒ වගේ තියෙන අපද්‍රව්‍ය අපවාහන කණු පද්ධතියෙන් පිටතර යනවා ඊට පස්සේ මේ වගේ ඉතුරු වන කොට සුළං බලයෙන් හා සූර්ය බලයෙන් දවස් 20ක් මේ මිදුණු ලුණු මිනිසුන් ඇවිත් කුඩු කරනවා ඊට පස්සේ වාහන වලින් ඇවිත් මේ කුඩු කරපු ලුණු නෙලාගත් ලුණු ගඩගසින් ස්ථානයේ ගඩගසනවා ඊට පස්සේ කර්මාන්ත ශාලාවෙන් මේ ලුණු පරිභෝජනයට සුවාකාරයෙන් සැකසෙනවා ඒ වගේම ලංකාවේ ලුණු නිෂ්පාදනය කරන ස්ථානයන් තුනක් තියෙනවා ඒ පුත්තලම මන්නාරම හම්බන්තොට මේ දිස්ත්‍රික්ක තුනේ ප්‍රධානම දිස්ත්‍රික්කය වෙන්නේ හම්බන්තොට දිස්ත්‍රික්ක එහි තමයි අපේ රටේ ප්‍රධානම ලුණු ලේවාය පිහිටා තිබෙන්නේ. මේ තියන්නේ සාම්ප්‍රදායික කඩදාසි නිෂ්පාදනය. මේ තියන්නේ ඉවතලන කඩදාසි. මේ තියන්නේ කඩදාසි පල්පය. ඉවතලන කඩදාසි හොඳින් පොඟවලා අඹරලා තමයි මේ කඩදාසි පල්පය සාදාගන්නේ. මේ තියෙන්නේ ජල ටැංකිය. මේ තියෙන්නේ රාමුව. පල්පෙන් චුට්ටක් ජල ටැංකියට දාලා රාමුවද ඒක ඇතුළට දාගන්නවා. ඊට පස්සේ මේ ආකාරයට ඒ රාමුව උඩට ගන්නවා. ඊට පස්සේ කඩදාසි වේලන ස්ථානෙන් කඩදාසි අවශ්‍ය ප්‍රමාණයට වේල ගන්නවා. ඊට පස්සේ අවශ්‍ය මෙමෙ යන්ත්‍රයෙන් අවශ්‍ය ප්‍රමාණයට තුනී කර ගන්නවා. ඊට පස්සේ අවශ්‍ය ප්‍රමාණයට කපා ගන්නවා. මේ තියෙන්නේ අපි සාදාගත්තු කඩදාසි.
උකස් කවඩාව මේ තියන්නේ දොබ කර මේ තියන්නේ කර්මාන්ත ශාලාව මේ තියන්නේ දුම්බට මේ තියන්නේ අබරුම් යන්ත්‍රය මේ තියන්නේ උකස් අබරණ ස්ථාන නෙලාගත් උකස් ප්‍රධාන දොරටුවෙන් අතුරටගෙන මෙබ ශක්වතේ පටවාගෙන උකස් කවඩාව තුලට රැගෙන එනවා මෙම දොබ කරේ මගින් මෙම උකස් මෙම යන්ත්‍රයට පටවා ගන්නවා කුඩා කැබලි වලට කැඩෙන උකස් මෙම යන්ත්‍රයට වැටි පැණි බවට පත් වී මෙම පැණි පිරු ටැංකියට වැටෙනවා මෙම පැණි පිරු ටැංකිය තුල තිබෙන්නේ ජලයේ මිශ්‍ර පැණි එම ජලයේ මිශ්‍ර පැණි ඉතා වේගෙන් කැරකැවෙන ද්‍රවණයෙන් ජලය සියල්ල වාෂ්ප වී ඝන සීනි බවට පත් වී මෙම නලය දිගේ මෙම සීනි පිරු ටැංකි වලට වැටෙනවා මෙම සීනි පිරු ටැංකි වල තිබෙන සීනි මෙම ශක්වතේ පටවාගෙන සීනි ගබඩාව තුලට රැගෙන එනවා निकुत करना।